එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 51 වෙනි මානව හිමිකම් සැසිවාරය අද ජිනීවාහිදී ආරම්භ වෙනවා. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවද මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ඇත. ඒ මේවන විට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ සම්බන්ධව තොරතුරු ඇතුළත් කරමිනුයි. පවතින තත්ත්වයේ හමුවේ මෙරට සෑම තරාතිරකම ජනතාවගේ මානව හිමිකම් කඩවිය ඇති බව වාර්තාවේ සඳහන් වෙනවා. රට නව මවතක් සඳහා යොමු කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ. වර්තමානයේ අභියෝගවලට මුහුණ දීම සඳහා අතීතයේ මානව හිමිකම් කඩවීම් යළි සිදු නොවීමට වග බලා ගත යුතුයි. සාමකාමී විරෝධතා මර්ධනය කිරීමට උත්සාහ කිරීම අත්හිට විය යුතු බව අදාළ වාර්තාවේ දැක්වෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි සහ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් එක්වනු ඇති. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි අද දිනේ මෙම සැසිවාරයේ ඇමතීමට නියමිතයි. මේවන විට ජිනීවා නුවර විරෝධතාවයක්ද පැවැත්වෙනවා. ඒ රොනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙන යන මර්ධනයට එරෙහිවයි. මේ රනිල් රාජපක්ෂ ක්‍රමය ඉවත් වෙන තුරු අපි මේ අරගලය නවත්තන්නේ නැහැ. අපි බයක් නැහැ. අපි කිසි විදිහකට පැකිලෙන්නේ නැහැ. මේ අපේ රටේ ඉන්න පුරවැසියන්ගේ ඇස් ඇරවන්නත් මේ මුළු ලෝකෙම ඉන්න ලෝකවාසීන්ගේ හඬ අවදි කරන්නත් ඕනේ. අන්න ඒ වෙනුවෙන් මේ අරගලය වෙනුවෙන් අපි කරන්න පුළුවන් අපිට හැකි හැම දෙයක්ම කරනවා. මේ රනිල් රාජපක්ෂලා නිහඬ වෙන දවසට අපි නිහඬ වෙනවා.